සියබස සියබස සියහඳ සියහඳ එකට එක්කන අපේ ගුවන් විදුලිය සියහඳ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන සියහඳ.com සියහඬ සතියේවත් සිරස්තල නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුන් දීම ලබන හතරවනදා රට තුල ජාත්‍යන්තර පරීක්ෂණ වලට ඉඩ නැතයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කරයි. ඔස්ට්‍රියාවේ දී සංක්‍රමණිකින් 71 දෙනෙකු මරුට. සුගිරි ක්‍රිකට් ක්‍රීඩක සංගප්පාර ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගනී. සියහඬ පුවත් සංස්කරණයේ සහ ඉදිරිපත් කිරීම ශකිලා තිසා නායක. සියහඬ දේශීය පුවත් මෙරට සිදුවතේ කිනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ද හින්දු පුවත්පත සමග පැවැත් වූ සමුක සාකච්ඡාවකදී පසුගියදා ඔහු මේ බව ප්‍රකාශ කළා. ජාත්‍යන්තර ප්‍රජාව එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරටට අයිතු බලපෑම් එල්ල කිරීමට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. කෙසේ වෙතත් මෙවැනි පරීක්ෂණක් සිදු කරන්නේ නම් එලෙස කළ යුත්තේ දේශීය යාන්ත්‍රණයකට අනුව බවත් ඔහු කියා සිටියා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලනික විසඳුමකට යොමු විය යුතු බවයි. නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුන් දීම ලබන හතරවනදා සිදුවනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා. එම අමාත්‍ය මණ්ඩලය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක පිහිටුණු ලබන ජාතික ආණ්ඩුව නියෝජනය කරනු ඇති. ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ දියුරුන් දීමට පළමුව සැලසුම් කර තිබුණේ පසුගිය 27 සහ 28 යන තිදින තුලයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට සහය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ තීරණය කර ඇති බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පවසනවා. පසුගියදා දිවයිනට පැමිණි ඇය ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා මුණ ගැසුණා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ සිදු වී ඇතැයි කියනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණ වෙනුවට දේශීය පරීක්ෂණයක් සඳහා දිරිගැන්වීම මෙම යෝජනාවේ අරමුණ බවයි. පසුගිය බදාදා ඇය දිවයිනෙන් පිටත්ව ගියා. ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එකඟතාවයකට එළඹි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි සභාපති මලික් සමරවික්‍රම මහතාගේ අත්සනින් යුතුව පසුගිය බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වුණා. මෙරට නව දේශපාලන සංස්කෘතියක් සහ ශීලාචාර පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමට නම් මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වුණේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම එකඟතාවයට එළඹි බවයි එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජාත මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධුරයෙන් ඉල්ලාස් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඉල්ලාස්වීමේ ලිපිය භාර දෙමින් ඔහු පැවසුවේ සන්ධානයේ ඇතැම් පක්ෂ ජනතාව නොමග යවන ප්‍රකාශ කිරීම ගැන කනගාටුවට පත්වන බවයි. සියහඬ විදේශීය පුවත් ඔස්ට්‍රියාවේ අධිවේගී මාර්ගයක ලොරියක තිබී පුද්ගල මලසිරුරු 71ක් සොයාගෙන තිබෙනවා. පොලිසිය සැක කරන්නේ මීගේ පුද්ගලයන් සිරියානු සංක්‍රමණිකයන් බවටයි. ලොරිය තුල ඇති වූ තෙරපීම් හේතුවෙන් ඔවුන් මිය යන්නට ඇතැයි සැක පළ කෙරෙනවා. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට බලපෑ ගම්මතුර තත්ත්වයේ හේතුවෙන් ජනජීවිතයට බලපෑම් එල්ල වුණා. ගම්මතුර තත්ත්වය නිසා සහන කණ්ඩායම් වලට ඇතැම් ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. සියහඬ ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර මහතා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියෙන් සමුගත්තා. ඒ පසුගිය 24 වනදා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වූ දෙවන ටෙස්ට් තරගයේ අවසානයත් සමගයි. කුමාර් සංගක්කාර මහතා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම නිමිත්තෙන් සංවිධානය කළ උත්සවය පැවැත්තුනේ කොළඹ පිසරා ඕවල් ක්‍රීඩාංගණයේදී. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකුමසාරි ස්ථවිරයේ වහල්පන්නා ලෙසට ඔහුට ආරාධනයක්ද කළා.
ලොව වේගවත්ම මිනිසා යන විරුදාවලියට හිමිකම් කියන ජමේකාවේ උසෙන් බෝල්ට් මෙවරද එම කිරුළ රැක ගැනීමට සමත් වුණා. ඒ චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 සහ 200 අවසන් තරඟ ජයගැනීමත් සමගයි තත්පර 19.55කින් තරගයේ නිම කිරීමට ඔහු සමත් වුණා. සිය හඬපුවත් සාරාංශයේ සමගින් නැවතත් හමුවෙමු ලබන සෙනසුරාදා උදෑසන 10ට. සිය හඬට